අනේකවිධ දුක්විඳ දහසක් බලාපොරොත්තු පොදිවගන් තමයි අපේ ගොවි මහත්තුරු ගොවිතැන් කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් මේ ගොවිතැන් කටයුතු වලට සතා සිල්පාවන්ගෙන් නම් බොහොමයක් හිරියර සිද්ධ වෙනවා. ඉතින් මේ කටයුත්තට කෘෂිකන් දෙපාර්තමේන්තුව ඍජුව මැදිහත් වුණා. මැදිහත් වෙලා කෘෂිකන් දෙපාර්තමේන්තුවේ නවමු තාක්ෂණයේ භාවිතා කරලා විදුලි පඹය හඳුන්වා දුන්නා. ඉතින් අද බලන්නේ අපි විදුලි පඹයගේ සාර්ථකත්වය කොහොමද කියලා. සෞභාග්‍ය දැක්ම යටතේ අප රටේ වගා කළ හැකි නමුත් ලංකාවට ආනයනය කරන ලද භූග වර්ග රාශියක් අප රට තුළම වගා කිරීමට තීරණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස කුඹුරුවල අතිරේක ආහාර භූග වගා කිරීමට පියවර ගත්තා. මේ සඳහා මෙවර යලකන්නේ කලින් වී වැපිරීම සිදු කර නිසා අතිරේක ආහාර භූග වගා කිරීමට අවශ්‍ය කාල වකවානුව සකසා ගැනීම ආලෝචිත තීරණයක් වුණා. අම්බාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන්ම යලමහ කන්න දෙකටම වීවගාව තමයි කරන්නේ. මෙම යලමහ කන්න දෙක අතර මාස කීපයක් තියෙනවා වගා නොකරන කාල සීමාව. මේ කාල සීමාව වලත් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා ඒ වගේම රටේ අවශ්‍යතාවය, ගොවින්ගේ ආදායම සහ භෝග මාරුව කියන ප්‍රධාන කරුණු මූලික කරගෙන තුන්වෙනි කන්නේ හඳුන්වා දීලා තිබෙනවා. තුන්වෙනි කන්නේ දැන් වසර කීපයක් තිස්සේ අපි කරගෙන එනවා. සාර්ථකත්වයක් පෙන්නුම් කරත් නමුත් මේක අතිසාර්ථක කර ගැනීම සඳහා විශාල ගැටලු ප්‍රමාණයක් පැන නැගිලා තිනවා මේ වෙන විට. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම වනසත්තු ගවයින්ගේ ඒ වගේ හානි බහුල සිදුවීම නිසා මේ වගාව තවදුරටත් අපිට ව්‍යාප්ත කිරීමට ලොකු බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ කන්නේ සිට අපිට මේ වෙන විට විදුලි පඹය කියන උපකරණය ලැබිලා තියෙනවා. ඒ නිසා විදුලි වැටක් වගාවටේ ඇති කිරීම මගින් එම සතුන්ගෙන් ආරසා කිරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ නිසා මම හිතනවා ඉදිරි කන්නවලදී වඩාත් සැලසුම් සහගතව මේ වගාව ආරම්භ කිරීම තුළින් ඉතාම ඉහළ ඵලදායක ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. මේ යටතේ විවගාවේ අස්සුණු නෙලීමෙන් පසු අතිරේක ආහාර භූග වගාව සිදු කළා. ඉතින් වෙන කන්නවල අතිරේක ආහාර භූග වගාව විවගා ශිෂ්ටවල සිදු කිරීමේදී ගොවි මහතුන් විශාල අපහසුතා රාශියකට මුහුණ දුන්නා. මේ අතරින් ගවයන්ගෙන් සිදුවන හානිය අතිමහත්. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මුම් වගාවෙන් එක ගොවි මහත්තයෙක් අක්කරයකින් කිලෝ 200ක් කඩා ගත්තොත් ප්‍රධාන භෝගයට අමතරව විවගාවට අමතරව මුම් වගාවෙන් සාමාන්‍යයෙන් ආදායම අක්කරයකින් රුපියල් 60000ක යදමක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව ඉතාමත්ම වැදගත් කාරණාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයේ තියෙන වැලි සහිත පසක් ගොවි මහත්තුරුන්ට කොච්චර කිව්වත් අපි කාබනික පොහොර දාන්න කියලා ගොවි මහත්තුරු එච්චරම පෙළඹෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. මේකේ තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි මේ මුං අගාව තුළින් මේ මූල පද්ධතියේ ඇති වෙන මේ රයිසෝබියම් බැක්ටීරියාව නිසා පසේ නයිට්‍රජන් ප්‍රමාණයක් තිර කරනවා. මං හිතන්නේ ඒක සෑහෙන වාසියක් වෙනවා ඉදිරි කන්නේ වී වගාවේ අස්සන් වැඩි කර ගැනීමට කාබනික පොහොරක් ලෙස මේ වගාව මෙහෙම හානකොට හාන අවස්ථාවේදී පොළොවට මිශ්‍ර කිරීම තුළ. මේ පිළිබඳව විවිධ ආයතනවලට ගොවීන් මැසිවිලි නැගුවත් නිසි ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මෙය හොඳින් තේරුම්ගත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සඳහා ඍජුව මැදිහත් වුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු තාක්ෂණය භාවිතා කර විදුලි පඹය හඳුන්වා දීම සිදු කළා. මේ නිසා වගාව ගවයන්ගෙන් හොඳින්ම ආරක්ෂා කිරීමට හැකි වූ බව ගොවි මහතුන් පැවසුවා. අපිට ලොකුම ප්‍රශ්නයකට තිබ්බේ මේ හරක් එන නිසා ඒකට හරක් වැටක් ලබා ගැනීම. දැන් අපිට ඒකත් ලබා දීලා තිබෙනවා. ඔබතුමාලාට ගොඩාක් ස්තුතියි.
අපිට කෘෂිකර්ම උපදේශකතුමාගේ ආධාරයෙන් අපිට මුං ඇට කයිපි දෙකම වගා කරන්න ලබා දීලා තියෙනවා. අපි මේකෙන් සෑහෙන අත්දැකීමක් ලබා ගන්නවා. වී ගොවිතැනට වඩා මේ ආදායම වැඩියෙන් ලබා ගන්නවා. අක්කරයකින් කිලෝ 200කට පාගේ සීමාවක් වෙනවා. මෙත අතීතයේ වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගොවි මහතුන් දඬුවට භාවිත කළා. නමුත් මේ සඳහා විශාල ලී ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වර්තමානයේ වන විට ලී සපයා ගැනීමේ ගැටලුවට අපගේ ගොවි මහතුන් මුහුණ දෙනවා. මෙයට විකල්පයක් ලෙස හඳුන්වා දුන් මෙම විදුලි පඹයමකින් වල් උරන්, ඉත්තෑවන්, ගෝනුන් හා ගවයන් වැනි සතුන් හොඳින්ම පාලනය වෙනවා. ගල්ලොය ව්‍යාපාරය ලංකාවේ තියෙන ලොකුම ගොවි ජනපද ව්‍යාපාරය. මේකේ භූමිය අක්තර ලක්ෂ ගානක සාමාන්‍යයෙන් මාස 8ක් විතර තමයි ගොවි මහතුරු ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මාස 4ක් පමණ භූමිය නිකන් තියෙන කාලේ මැද අතරමැදි කන්න වගා කරන්න ගොවි මහතුරු හරිම කැමැති. ඒකෙන් තමට ලැබෙන ආදායමත් රටට ලැබෙන නිෂ්පාදනය දෙකම මං හිතන්නේ සාර්ථකව වැඩි කරගන්න පුළුවන්. හැබැයි ගොවි මහතුරුන්ට බලපාන ලොකු ප්‍රශ්න ගානක් තියෙනවා. ඒක නිසා ගොවි ජනතාවට මේ වගාව පිළිබඳව කලකිරීමක් තමයි පහුගිය කාලේ තිබුණේ. වගා කළාට පස්සේ සියල්ල කරලා පොහොර දාලා මහන්සියලා වියදම් කළා. වගා කරාට පස්සේ හරියටම කරලා මෙන්න මේ වගේ මතු වෙනකොට, මේ වගේ මල් පොකුරු එනකොට පට්ටි ගණන් එන මීහරක් රංචු ඇවිල්ලා මේක කාලා ගියාට පස්සේ ඒක රෑකින් සම්පූර්ණ මේක විනාශ වෙනවා. මම හිතන්නේ මේක හැමදාමත් ගොවි සංවිධාන විදියට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්කලා අනිකුත් ආයතනත් එක්කලා කතා කරා. ඒකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලොකු මැදිහත් වීමක් වෙලා මේ සැරේ අපිට මේ විදුලි පම්පය කියලා විදුලි වැටක් ලබලා දීලා තියෙනවා. මේක එක්කලා හරක් එනක නතර වෙනවා. හරක් නතර වුණාට පස්සේ අපේ වගාව රැක ගැනීමට ආසයි ගොවි මහතුරු ඒක කරන්න. ඒක නිසා දැඩි උනන්දුවකින් ඉන්නවා. ගොවි මහතුරු කියන්නේ මේ වගේ අපිට උදව් කරනවා නම්, මේ වගේ සහාය ලබලා දෙනවා නම් ලංකාවේ අවශ්‍යතාවයේ තියෙන මුංගට කවුපි වැනි භෝග පිටරටින් ගෙන්නන්න නැතුව අපේ රටේ නිෂ්පාදනය කරලා දීලා දීමේ හැකියාව තියෙනවායි කියලා. ඒ නිසා මැදිහත් වීමට ගොවි මහතුරු කැමති. පේන ඇති ඈතින් ලොකු විශාල යායක් පුරන් වෙලා තියෙන්නේ. මාස 4ක් මේ විදිහට පුරන් වෙලා තියෙද්දි ගොවි මහතුරුන්ට මේ ලැබෙන සහයෝගයත් එක්කලා ඉදිරි කන්නවල තම තමන්ගේ කුඹුරේ තමන්ගේ ගොවි බිමේ මේ වගේ වගාවල් කරලා කටයුතු කරන්න සූදානම්. ඒ වගේ සතුටක්, ලොකු සතුටක් තමයි අද අර ගොවි මහතුරු අර වැට හදන්නේ. ඒ වැටත් එක්කලා ක්‍රියා කරන්නේ ලොකු සතුටකින් තමන්ට ලැබෙන මේ සහයෝගය නිසා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ අධ්‍යක්ෂතුමන් ඇතුළේ නිලධාරි මහතුන් මේ කරපු කැපකිරීම තුළ ගොවි මහතුරුන්ගේ උනන්දුව නැවත ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ ඉදිරියට අපිට පුළුවන් වේවි ගොවි ගොවියෝ විදිහට රටේ නිෂ්පාදනය වැඩි කරලා දෙන්න. මෙම උපකරණය මගින් අක්කර දෙකා මාර්ග භූමියක් හොඳින්ම ආරක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. මෙය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අතර මෙමකින් විදුලිය කඩින් කඩ සැපීම හා විසන්ධි වීම සිදුවන නිසා සතුන්ට විදුලි සැර වැදුනත් හානියක් වන්නේ නැහැ. එතකොට මේ විදුලි වැට කියන එක හොඳ සාර්ථක පිළිතුරක් බව අපිට අත්දැකීමෙන් දන්නවා. මොකද ඒකට හේතුව මේක අපි ලංකාවේ විවිධ පළාත්වල පරීක්ෂා කරලා තියෙනවා. ඒ එම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, එතකොට බස්නාහිර පළාතේ සමහර ස්ථානවල ඉතා හොඳ ප්‍රතිඵල දීලා තියෙනවා. ඉතින් මේකේ මිලත් හුඟක් වැඩි නැති නිසා සාමාන්‍යයෙන් මිල රුපියල් 23000ක 25000ක අතර මිලකට යන්නේ. ඒ නිසා ගොවි මහතුරුන්ට මේක පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව තියෙනවා. එකම ප්‍රශ්නයකට තියෙන ඔය 23000ක මිලකට තියෙන මේ උපකරණය දෙන්නේ එක කොටසක් විතරයි. එනර්ජයිසර් කියලා අපි කියන කොටස පමණයි දෙන්නේ. එතකොට ගොවි මහතුරු සිද්ධ වෙනවා තව රුපියල් 6000ක් විතර වියදම් කරලා ඒකට අවශ්‍ය කම්බි සපයාගෙන ඒ කම්බි සවි කිරීමේ කටයුතු කරගන්න සිද්ධ වෙනවා. ඒ ගැටලු ඇරෙනකොට මේක ඉතා සාර්ථක විසඳුම් ලබා දීපු මේකක්. එතකොට මේකේ කිසිම සතෙකුට හෝ මිනිසෙකුට හානිකර තත්ත්වයක් නැහැ. ඒකට හේතුව මේකේ අධික වෝල්ටීතාවයකින් දෙන පොඩි ස්පන්දයක්, නැත්නම් අපි කියනවා පල්ස් එකක් කියලා. ඒක පල්ස් එක ලැබෙන්නේ තත්පර ගානකට කැඩි කැඩි එන්නේ. ඉතින් ඒ නිසා මේකේ පොඩි ෂොක් එකක් වගේ නැත්නම් පොඩි කම්පනයක් ඇති වෙනවා මිසක සතෙකුට හෝ මිනිසෙකුට හානි වෙන මට්ටමේ වෝල්ටීතාවයක් හෝ වෙන කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. මේක පාරිසරික වශයෙන් බැලුවත් කිසිම ගැටලුවක් පරිසර ගැටලුවක් ඇති නොවන මේක විසඳුමක්. ඒ කාර්යක්ෂමතාවය ඉහළව පවතින නිසා ගොවි මහතුන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. මේ කාර්යක්ෂමතාවේ වැඩි කිරීමට කම්බිවල වැල් පඳුරු ආදිය ගෑවීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම හොඳින් හිරු එළිය ලැබෙන හා ජලයෙන් යට නොවන ස්ථානයක
විදුලි ජනක යන්ත්‍රය සවිකිරීමත් ඉතා වැදගත්. මෙම කරුණු අනුගමනය කිරීමෙන් දීර්ඝ කාලයක් මෙම උපකරණය භාවිතා කළ හැකි. 2020 යලකන්නේ පටන් ගත්තේ අවුරුද්දට කලින් විවපුරා අවුරුදු කමු කියලා. ඉතින් මේ තේමාව යටතේ අපි අම්පාර දිස්ත්‍රික්කයේ මෙවර යලකන්නේ පටන් ගන්නම හේතුව වුණේ යලකන්නෙන් පස්සේ ආරම්භ වන තුන්වෙනි කන්නේ නිවැරදි ආකාරයෙන් සිද්ධ කරන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයේ විදිහට මේ වෙද්දි අපි අම්පාර දිස්ත්‍රික්කයේ මේ කුමාරිගම කොට්ටාසේ මුංගට කවුපි අස්සන නෙලන තත්ත්වයට අද දවස වෙද්දි පත් වෙලා තියෙනවා. ඉතින් ඒක ගොවි මහත්තුරන් ලොකු ප්‍රතිලාභයක් බවට පත් වෙලා තිනවා. එක පැත්තකින් අමතර ආදායමක් කියන්නේ මේක විශාල ආදායමක් බවට පත් වෙලා තිනවා. සාමාන්‍යයෙන් එක ගොවි මහත්තයෙක්ට මුං ඇට කිලෝ 200ක් 300ක් අතර කඩා ගන්න පුළුවන් වෙලා තිනවා. අනෙත් කාරණේ තමයි අපි බොහොම ගෞරවයෙන් ගොවි ජනතාවට ආරාධනා කරනවා ඉදිරි වසරවලදී මේ තුන්වෙනි කන්නත් එක්ක තමන්ගේ කුඹුරේ වගා කරලා හොඳ අස්සන්නක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි ගොවීන්ට නැවත නැවතත් කියන්නේ තියෙන ගැටලු ටික අවම කරගෙන නිවැරදි ආකාරයෙන් මුං ඇට කවුපි වපුරලා හෝ පෙළට සිටුවා හොඳ අස්සන්නක් ගන්න අපිත් එක්ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙන්න කියලා. මෙම විදුලි පඹයා හඳුන්වා දීම මගින් මෙවර අතරමැදි කන්නේ අතිරේක ආහාර භෝග වගාවෙන් ඉහළ අස්වනු ලබා ගැනීමට හැකියාව පවතින බව ගොවි මහතුගේ විශ්වාසය. ගිය කන්නේ අස්වනල්ල අවසානයේ මාස 3ක් වගේ කාලයක් තියෙන හිස් ඉඩමකින් ප්‍රයෝජනයක් ගන්න තමයි අපේ ගොවි මහත්තයා මේ වගාව කරේ. ඇත්තටම වතුර ගලාගෙන යන සුදුසු ඉඩමක් තෝරගෙන තමයි අපේ ගොවි මහත්තයා මේ කවුපි වගාව පිහිටෙව්වේ. ඇත්තටම මේ මාස 3 කාලේ ගොවි මහත්තයාට මේකෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන් වගේම අපේ පස පෝෂණය කරන එකත් ගොවි මහත්තයා මේකෙන් බලාපොරොත්තු වුණා. සමස්ත ශ්‍රී ලාංකික ගොවි මහතුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ඔවුන් සමග උරින් උර ගැටී කටයුතු කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයයි. මෙය නොපිළිහිලා ඉටු කරන අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය හා සමස්ත ගොවි ජනතාව ජාතියට ණය නැති පුතුන් ලෙස සඳහන් කිරීමට කැමැත්තෙමි. නව තාක්ෂණය භාවිතා කරලා කෘෂිකර්මාන්තයේ නවමු මාකට යොමු කරමින් අපේ ගොවියන්තාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැම විටම උත්සාහ ගන්නේ. ඉතින් මේ යන ගමනේදී ඇතුළු ගැටලු වලට සම විටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නොබියව මුහුණ දෙනවා. විදුලි පඹයා පිළිබඳව මොනෑම තොරතුරක් දැනගන්නට ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් ලියන්න නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය අම්පාර කියන ලිපිණයට ලිවීමේ. ඒ වගේම තමයි බදාදා දවසේ කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට ගියොත් ඒ රැඳී සිටින අපේ කෘෂිකර්ම උපදේශක තුමෙක් කො තුමියා ඒ නිලධාරි හමුවීමනොත් ඔබගේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒකෙන් තමයි ශ්‍රේෂ්ඨය ඇතිවන ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට ඔබට ඉවලීම දුරකථන ඇමතුමක් ලබා දීමෙන් මේ 19-20 සූදානම් ඔබේ ඇමතුම් වලට විසඳුම් ලබා දෙන්න. ඉතින් තව සදිනකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවමු තාක්ෂණික තොරතුරු රැගෙන ඔබ හමුවීමට බලාපොරොත්තු පෙරදරි කරන ඔබේ සාලෙන් අදට අපි සමුගන්නවා. ඔබට චිරංජයයි.